ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ වෙසක් සමය තුල, මේ වෙසක් සතිය තුල බෞද්ධයන් වන අප ජීවිතයට එක් කරගත යුතු ශ්‍රේෂ්ඨතම ධර්මතාවයක් පිළිබඳව ඔබ වහන්සේ අපට සිහිපත් කරනවා. ඒ ධර්මතාවය කුමක්ද ස්වාමින් වහන්ස? දැන් නෝනා, ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් හැටියට විමසුවේ මේ වෙසක් සතිය තුල බෞද්ධ ජනතාව හැටියට මේ උතුම් සද්ධර්මයේ ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුල ඉඳගෙන, තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉඳගෙන අපේ ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම ධර්මය කුමක්ද කියන කාරණයයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන්නා වූ මේ උතුම් සතිය තුල බෞද්ධ ජනතාව ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම ධර්මතාවය හැටියට මම දකින්නේ නෝනා, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ පිරිනිවන් මංචකයේ සැතපීලා මහා සංඝරත්නයේට, ඒ වගේම මේ සියලු ලෝකධාතුවේ සත්වෙන්ට දේශනා කරන්නා වූ අවසාන අවවාදයේ අර්ථයයි නෝනා. මොකද්ද අවසාන අවවාදයේ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ? මහණෙනි, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එතකොට බලන්න, ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයේ හැටියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා ඒසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන මේ තුන් ලෝක ධාතුවේ සියලුම සත්වෙන්ට නිවන් මාර්ගය කියලා දීලා අවසාන පිරිනිවන් මංචකයේ සැතපීලා පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝක ධාතුවටම දේශනා කරන අවසාන අවවාදයයි පිංගතුනි, මේ වෙසක් සතියේ අපේ ජීවිතයට එකතු කරගත්තු ශ්‍රේෂ්ඨම ධර්මතාවය හැටියට මම දකින්නේ. ඒතොර මේ මොකද්ද ශ්‍රේෂ්ඨම ධර්මතාවය? බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ, මහණෙනි, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එතකොට සියලු සංස්කාරයෝ කියලා කුමක්ද කියන්නේ? මේ සෑම කුසල් සංස්කාරයක්ම, මේ සෑම අකුසල් සංස්කාරයක්ම නිරතුරුවම විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා මේ අනිත්‍ය වෙන සංස්කාරයන්ට බැඳෙන්න එපා මහණෙනි. අනිත්‍ය වෙන සංස්කාරයන්ට ඔබ බැඳුනොත් ඒ අනිත්‍ය වෙන සංස්කාරයන් නිසාම ඔබ නැවත 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 දුක නැත්තම් භවය සකස් කරගන්නවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඇසුරු සැනක්වත් මේ භවය, මේ ලෝකය ප්‍රාර්ථනා කරන්න එපායි කියලා. එහෙනම් බලන්න, ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේසා දීර්ඝ භව ගමනක් පසු කරගෙන ඇවිල්ලා මේසා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන මේසා ලෝකයාට මහා අපරිමිත සේවයක් කරලා අවසානයේ ඇස් දෙක පියවිලා නිවී යන අවසාන වචනේ හැටියට අපිට දේශනා කළේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා. එහෙමනම් බලන්න, ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි අවංකවම සද්ධාව ඇති කරගත්තා වෙන්නේ පිංගතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා වූ අවසාන ඉල්ලීම ඉටිකොලොත් කියන කාරණය තුනයි අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. එනිසා ඔබ මේ උතුම් වෙසක් සතියේදී ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න, අවංකවම ඔබේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අවසාන අවවාදයේ ජීවිතය තුලින් දරාගත් කෙනෙක්ද කියලා. එතකොට ඒ අවසාන අවවාදේ අපි තවමත් ජීවිතය තුලින් දරාගෙන නැත්නම්, ඒ අවසාන අවවාදයට අදාළව අපේ සිතුවිලි අපි සකස් කරගෙන නැත්නම්, ඒ කියන්නේ පිංගතුණි, අපි තාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවංකව ශ්‍රද්ධාව සකස් කරගත්තේ නැහැ කියන කාරණය. ඒ නිසා නිරේතුරුවම ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අවසාන අවවාදයේ තුල ඔබ ජීවත් වෙනවාද කියන කාරණය නුවණින් දකින්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඒතකොට සංස්කාරයෝ කියලා කිව්වේ මොකද්ද? මේ සෑම කුසල් සංස්කාරයක්ම ඔබ උදේ ඉඳන් රාත්‍රී වෙනකම් වෙහෙසෙනවා, වෙහෙසිලා අරිහම්බ කරනවා, ධනය හොයනවා, ඒ ධනය හොයලා ඔබලා ලක්ෂ ගණන් වියදම් කරලා පින්කම් කරනවා, ලක්ෂ ගණන් වියදම් කරලා සීල ව්‍යාපාර කරනවා, සද්ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. මේ සෑම දෙයක් තුලින්ම රැස් වෙන්නා වූ කුසල් සංස්කාර විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අකුසල් සංස්කාරයන් නිසා අපි කොච්චර අකුසල් රැස් කළත් ඒ සෑම අකුසල් සංස්කාරයක්මත් විපාක දීලා අනිත්‍ය භාවයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ අනිත්‍ය භාවයට පත් වෙන්නා වූ සංස්කාරයන්ට බැඳෙන්න එපා.
මොකද මේ සංස්කාරයන් සංසාරයක් පුරාවට ඔබවත් මමවත් අප්‍රමාණව අපිව රවට්ටලා තියෙනවා. සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නෝ මේ මැරමින් ඉපදෙමින් ආපු මේ භවගමනේදී ඔබත් මමත් කල්ප ගණන් දිව්‍යතල බ්‍රහ්මතල මනුස්සතල කියන මේ සුගතියේ සැප විඳලා තියෙනවා. ඒ වගේම ඔබත් මමත් කල්ප ගණන් ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ නිරය සතර පායට වැටිලා කල්ප ගණන් ගින්දරත් යෝධියත් පුන්නක්කුත් තනකොළත් සෙමත් සොටු සමග ජීවත් වෙලා තිනවා. එහෙනම් බලන්න සංස්කාරයන් විසින් පිංගතුනේ මේසා දීර්ඝ දුකක් මේසා දීර්ඝ සැපක් සකස් කරමින් භවයේ මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් පටිච්ච සමුප්පන්නව අපි අරන් ඇවිල්ලා තිනවා. එහෙනම් මේ සංසාරේ පටිච්ච සමුප්පන්නව සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් අපිට එන්න සිද්ධ උනේ මෙතනින් තව ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ එකම එක කාරණයක් නොදන්නා නිසා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ එකම එක කාරණය තමයි මේ සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණය අපි දකින්නේ. ඒ නිසා මානෙනි මේ සංස්කාරයන් ඔබලාව රවට්ටලා තිනවා. සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මේ සංස්කාරයන්ට රැවටීම නිසා මේසා දුක්ඛන්දරාවක් ඔබ විඳලා තිනවා. ඒ නිසා නිරේතුරුව මේ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන විඥානීය නැමැති මජික්කරුවා හඳුනගන්න. මේ විඥානීය නැමැති මජික්කරුවා සංස්කාර හේතුවෙන්ම සකස් වෙලා නිරේතුරුව පිංගතුණි සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ඔබවත් මමවත් මේ භවයේ මේසා දුරක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා නිරේතුරුව මේ මොහොතේ මේ උතුම් වෙසක් සතියක් සමරන මොහොතේ පිංගතුල්ලා වෙසක් කූඩුවක් හදලා සතුටු වෙනවා වගේ තොරණක් හදලා සතුටු වෙනවා වගේ දන්සලක් දීලා සතුටු වෙනවා වගේ සීලයක් ආරක්ෂා කරලා සද්ධාව වඩලා සතුටු වෙනවා වගේ මෛත්‍රී චිත්තයක් වඩලා සතුටු වෙනවා වගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයේ හැටියට ඔබෙනුත් මගෙනුත් බලාපොරොත්තුන එකම දේ මොකද්ද කියලා දකින්න. දැකලා නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. තවදුරටත් සංස්කාර නැමැති මායයාට ඔබව රවට්ටන්න දෙන්න එපා. නිරේතුරුව සංස්කාර නැමැති මායයා නිරේතුරුව පිංගතුණී කුසලය පෙන්වමින් පින පෙන්වමින් අපිව සංසාරේ රවට්ටලා තිනවා. ඒ නිසා මේ මොහොතෙත් ඔබ පින කියන කාරණයට කුසලය කියන කාරණයට බැඳිලා ඉන්නවා. නමුත් මේ සෑම පිනක්ම මේ සෑම කුසලයක්ම විපාක දීලා අනිත්‍ය වෙන දෙයක්මයි. පින් කරන්න කියලා හිත කියලා සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ විඥානීය කියන මේ මැජික් කරුවා නිරේතුරුවම ඔබ පින දිශාවට කුසලයේ දිශාවට අරන් යනවා. පින දිශාවට කුසලයේ දිශාවට අරන් ගිහිල්ලා ඔබ තුලින් පින් සිද්ධ කරලා කුසල් වඩවලා අන්න ගිහිල්ලා සුගතියේ උප්පත්තියක් සකස් කරගන්නවා. ඒ සුගතියේ උප්පත්තිය සකස් කරගත්ත තැනදිම පින්තුණි අපි ආයිමත් ජීවිතේන් අකුසල් මූලයන් වඩනවා. ඒ අකුසල් මූලයන් වඩනවා, ඒ වගේම සිල්පද බිඳිනවා. නමුත් අපි මේ උතුම් සුගතියට පත්කලේ පින කියන කුසලය කියන සංස්කාර විසින්මයි. එදා අපි ඒ පින කියන සංස්කාරයට කුසලය කියන සංස්කාරයට රැවටුණා. ඒ විඥානීය කියන මැජික් කරුවට අපි එදා රැවටුණා. රැවටිලා සුගතියේ ඉපදුණා. සුගතිය තුලදී නැවත නැවත සිල්පද බිඳලා නැවත නැවත අකුසල් මූලයන් වඩලා ආයිමත් අපි දුගතියට ඇදලා දානවා.